ආයුබෝවන් ඔබ සියලුම දෙනාට මේ ආරම්භ වන්නේ ඉදිකඩ 35 වන දිගහැරුම ඔබ අපත් සමග අද පළමුවරට එකතු වෙන එක නම් ඔබට පුළුවන් අපගේ පෙර වැඩසටහන ශ්‍රවණය කරන්න ශ්‍රින්කුපල්ස් Facebook පිටුවෙන් හෝ ඉදිකඩ YouTube channel එකෙන් හෝ එහෙමත් නැත්නම් Google හෝ Apple podcast හරහා අපගේ podcast එකනොත් ඔබට පුළුවන් අපව ශ්‍රවණය කරන්න එසේ නැයි යොමු යමු අද වැඩසටහනට ලාංකීය ගීත සාහිත්‍යයේ විවිධ තේමා ඔස්සේ ලියවුණු ගීත අපට මුණ ගැහෙනවා ඉතින් අපේ කෘෂිකර්මාන්තයට අතිශයින්ම සම්බන්ධ මේ ගීතය ඉතාමත් සුවිශේෂී ගීතයක් ගීත ගැන කතා කරන්න කලින් මම කැමති මధుරංග යමක් දැනගෙන ඉන්න ගොයම් ගස එහෙමත් නැත්නම් බත මේ පිළිබඳව අපි මුලින් පොඩ්ඩක් කතා කරමු මොකද දුගී පැලක ඉඳලා මහා මන්දිරිය දක්වා එකම විදිහටම පිළියෙල කරන දෙයක් තමයි බත් කියන්නේ එහෙම නේද මధుරංග ඔව් සහන් ඔබ කිව්වත් වගේ ශ්‍රී ලංකේය ජනතාවගේ ප්‍රධානම ආහාරය වෙන්නේ බත් ලංකාව විතරක් නෙවෙයි ලෝක ජනගහනයෙන් කෝටි 100කටත් වඩා මිනිසුන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. ඉතින් මේ ගොයම් ගසේ උද්භිත විද්‍යාත්මක නාමය තමයි ඉරිසා සටාවා. ඉතින් මේ අයත් වෙන්නේ තුණපවුලට. ඉතින් ආසියාවේ ප්‍රධානතම ධාන්‍ය ආහාරය වෙන්නේ මේ බත්ම තමයි. ඉතින් මේ අපිට බත් දෙන ගොයම් ගස මිනිසා විසින් වගා කිරීමට පුරුදු වුණු පැරණිතම ගස් වලින් එකක්. අපේ අසල්වැසි ඉන්දියාවෙන් ලෝකෙට උරුම වෙච්ච දායාදයක් විදියට අපිට මේ ගොයම් ගස හඳුන්වන්න පුළුවන්. මොකද 1970 අවුරුද්දේදී පළ කරපු පුරාවිද්‍යාත්මක වාර්තාවක මේ පිළිබඳ තොරතුරු අඩංගු වෙනවා. එහි තිබෙන විදියට ක්‍රිස්තු පූර්ව 1800 කාලයේදී ඉන්දියාවේ ප්‍රථමයෙන් විවගාව ආරම්භ කළා තිබෙනවා. ඉතින් අතීතයේ ඉඳලම ඉන්දියාවේ වී හැඳින්නුනේ ධාන්‍ය කියලා. ඒකේ අර්ථය තමයි මිනිස් වර්ගය ආරක්ෂා කරන්න යන්න. ඉතින් පෙරදිග හැම රටකම වගේ ආගමික උත්සවවලදී ඒ වගේම විශේෂ අවස්ථාවලදී හාල්වලට විශේෂ තැනක් හිමි වෙනවා. ඉන්දියාවට පස්සේ විවගා කරපු පැරණිතම රට තමයි චීනය. විවගාව ඉන්දියාවේ ඉඳලා පර්සියාව, මැද පෙරදිග, අප්‍රිකාව, යුරෝපය සහ ඇමරිකාව දක්වා පැතිර ගියා. මුලින්ම ඔය නැගෙනහිර අප්‍රිකාව ඉන්දියාවෙන් හඳුනාගත්තු වි. අතීතයේදී මුස්ලිම් වෙළෙන්දම් මගින් ඉස්පාඤ්ඤයටත්, ඉතාලියටත් පැතිර ගියා. යුරෝපයට වි හඳුන්වා දුන්නේ තුර්කි ජාතිකයා. ඉතින් වර්තමාන වෙනකොට වී නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් වෙන්නේ ඉන්දියාව, චීනය, ජපානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ බුරුමය වගේ රටවල්. සහන් ඔබ දන්නවද? ජාවා දූපතට ඒ නම ලැබුණේ කොහොමද කියලා? ඒ දූපතේ ඉන්නේ වී ගොවිතැන් කරන ජනතාවක්. ඉතින් ජාවා කියන එකේ තේරුම තමයි වී දූපත කියන එක. ඒ වගේම තමයි ඔය ඇමරිකාවේ වී වගාව පැතිරීම සම්බන්ධයෙන් පුංචි කතාවක් තිබෙනවා. ඔය 17 සියවසේදී මැඩගස්කරයේ නැවක් කුණාටුවකට අහු වුණා. ඉතින් මේ නැව දකුණු කැරොලිනාවේ චාල්ස්ටන් කියන ජනපදයට ගොඩ බහිනවා. මේ නැවේ හිටපු කපිතාන්වරයා තමන්ට උදව් උපකාර කළ චාල්ස්ටන් වාසීන්ට කළගුණ සලකන්න වී ඇට කිහිපයක් තෑගි කරනවා. ඔන්න ඔය වී ඇට කිහිපෙන් තමයි ඇමරිකාව පුරාම වී ව්‍යාප්ත වුණේ. සහන් අපේ ලංකාවට කෘෂිකාර්මික ජීවන රටාවක් හුරු කළේ ආර්යයන්. ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ගංගා අසල ගොඩ නැගුවා. එතකොට ඔවුන්ගේ ප්‍රධාන රැකියාව වුණේ වී ගොවිතැන. මේ අනුව අපේ ප්‍රධාන ආහාරය බත බවට පත් වුණා. ඉතින් දැන් වෙනකොට ස්වභාවික වී වර්ග 200ක් පමණ හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම බතේ ගුණාගුණ සලකනකොට නිවුඩ තියෙන සහල් බත් පිසීම සඳහා යොදා ගැනීම පෝෂදායි. ওই නිවුඩට යටින් තියෙන ඇලිසරෝන් තට්ටුව සහල් ඇටේ තියෙන වඩාත් පෝෂදායිම කොටස. සහල් ඇටේ 75%ක් පමණ තියෙන්නේ පිෂ්ඨය. සාමාන්‍යයෙන් ග්‍රෑම් 100ක්
ආහාරයට ගත්තාම කැලරි 385ක් පමණ නිපදවා ගන්න පුළුවන් බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඉතින් මේ දේවල් තමයි වී එහෙම නැත්නම් ගොයන් ගස පිළිබඳව සාමාන්‍යයෙන් අපි දැනගන්න ඕන තොරතුරු. හොඳයි මදුරංග. අද අපේ ගීතය තමයි වී මල්පබා ගීතය. ශාන්ත දේශබන්දු විසින් රචනා කරන මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරන්නේ සේනානායක වෙරළියද්ද විසින්. මේ ගීතය ගැන විවිධ අය විවිධාකාර මත ඉදිරිපත් කරනවා. ගැමි තරුණියක් නව යෞවන වියට එළඹීම මේ ගීතේ අරුත කියලා කෙනෙක් කියනවා. ඇත්තටම මදුරංග මේ ගීතයට තිබෙන්නේ මොන ආකාරයක පසුබිමක්ද? ඇත්තටම ඕනෑම ගීතයක් රස විඳලා ඕනෑම කෙනෙකුට ඒ ගීතයේ පිළිබඳ විවිධාකාරයේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් විචාරකයෙකුටත් ඕනෑම ගීතයක් ගැන ඕනෑම විදිහට විචාරයක් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි නිදහස ඇතුලේ ගීතයේ තුල තිබෙන පේලියක් හරි යම්කිසි වචනයක් හරි අරගෙන ඒකේ අර්ථය මේ සමස්ත ගීතේම අර්ථය විදිහට හුවා දැක්වීම ඒ තරම් සුදුසු දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද අපි අහලා තිබෙන ඔය අන්දයින් කිහිප දෙනෙක් අලිය ගැන කරපු වර්ණනාව. අලියගේ කන අහු වුණු අන්දය කියනවා අලිය කුල්ලක් වගේ කියලා. අලියගේ කකුල් අල්ලපු අන්දය කියනවා අලිය වංගෙඩියක් වගේ කියලා. ඒතර ගීතය ගැනත් අර විදියට විචාරයක් කිරුවොතින් ඒ දීම තමයි කියන්න වෙන්නේ. ඒත් මේ ගීතය ගැනත් ඔබ කිව්වා වගේ විදාකාරයේ අර්ථයන් සමහරු ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ඔය ගැමි තරුණියක් වැඩිවියටපත් වීම ගැනත් මේ ගීතයේ අර්ථ දක්වන්න පුළුවන් කියලා පිරිසක් කියනවා. ඉතින් ඒක ඔවුන්ගේ නිදහස. හැබැයි මේ ගීතයෙන් කියවෙන්නේ ගොයම් ගස පිළිබඳව. ඒ කොහොමද? මේ ගීතේ පටන් ගන්නේ මෙහෙමනේ. වෙල ළඟ නල සමග තුටින රණට දිලෙන දමක ලෙසින. දැන් වෙල කියන්නේ කුඹුරට. එතකොට නල කියන්නේ සුළඟට. මේ වෙල ළඟ සුළඟ එක්ක කෙත්‍යාය රත්තරන් පාටින් දිලිසෙන්නේ හරියට රන්මාලයක් වගේ කියලා රචකයා කියනවා. තුරුණු වියට උරුම කියන මල්පබා. ඇත්තටම මේ තුරුණු විය කියලා කියන්නේ මේ ගොයම මල් පීදෙන කාලෙට. දැන් සමහරු එකට කියන බණ්ඩි ගොයම කියලා. ඉතින් මේ රත්තරම් පාටින් ගොයම් කරල් විලිසෙන්නේ ගොයම් පැහෙන අවදි. ඉතින් මේ කොහොමුණත් රචකයා මේ රණට දිරින කියලා මේ ගීතය යොදාගෙන තිබෙන්නේ කවි සමය රැක ගන්න වෙන්න පුළුවන්. අනෙක් කාරණේ මේ ගීතයේ බොහෝ දෙනෙක් නොමග යන දේ තමයි මල් පබා කියන වචනය. පබා යන්නේ තීරම, ප්‍රභාව, ප්‍රභාස්වර, ප්‍රභාමත් කියන එක. අපිට මේ පබා කියන වචනය හම්බ වෙනවා ගිරා සංදේශයේ, එහෙම නැත්නම් ගුත්තිල කාව්‍ය වගේ සංදේශ කාව්‍යයන් වල. ඔය රූ රසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා කියලා ගුත්තිල කාව්‍යයේ සුරංගන වැනුමේ අපිට පැහැදිලිව හම්බ වෙනවා. එතකොට මේකේ රචකයා ශාන්ත දේශබන්දු. මේ සාහිත්‍යයේ ආභාෂය ලබාගෙන තිබෙනවා කියලා අපිට මේ තුලින් තේරුම් ගන්න පුළුවන්. එකින් එකගෙන තාලයකට රන් නටුවක අමුණාගෙන ආ මිහිකත හිස මත ඇති කෙස සුලන් සැරෙන් පීරාගෙන වී මල් පබා. මේ තමයි ගොයම පැසෙන කාලේ. රන්නටුවේ වී ඇට එකින් එක තාලයකට අමුණලා තියෙන බවත් දකින්න පුළුවන් වෙන්නේ සුන්දර කවියෙකුට විතරයි. ඉතින් මේ ගීපද රචකයාගේ ප්‍රතිභාව විදහාපාන තවත් අතිවිශිෂ්ට යෙදුමක් තිබෙනවා. ඒ තමයි මිහිකත හිස මත ඇති කෙස සුලන් සැරෙන් පීරාගෙන කියන යෙදුම. දැන් මිහිකත කියන්නේ සාමාන්‍යයෙන් අපි පොළවට. ඉතින් මේ ගීපද රචකයා ගොයම දකින්නේ මිහිකත කියන හිසේ තියෙන කෙස් ගස් විදිහට. අපි සාමාන්‍යයෙන් හිසේ තියෙන කෙස් පීරන්නේ පණාවෙන්. හැබැයි ගොයම කියන කෙස් පීරන්නේ සුලන් සැරෙන්. ඇත්තටම මේක මොනතරම් අපූර්ව යෙදුමක්ද? වප් මඟුලට බුද්ධ පෝග හැම අටුකොටු පිරියන් වසන්තයට ගී ගයන්න කොවුල් රැළට අඬ ගහන්න වී මල් පබා. ඇත්තටම කෘෂිකර්මාන්තේ
මතින් යැපෙන අපේ ගැමියන් මේ ගොවිතැනෙන් ලැබෙන මුල් කොටස බුදුන්ට පිදීම සිංහල බෞද්ධ ගැමි සංස්කෘතිය ප්‍රධාන ලක්ෂණය අදටත් ඔය බිම්තැන්නේ නුවර කලාවියේ ගොවියන් අස්වැන්නේ කොටසක් දළදා වහන්සේට පූජා කරනවා එතකොට අලුස්සහල් මංගල්‍ය පවත්වනවා ශ්‍රී මහා බෝධි මුල් කරගෙන ඊට පස්සේ වෙල ඉස්මත්තේ ගහක් යට අතුපැලක් අදලා බුද්ධ පූජාව තබලා දෙවියන්ගේ දානය දෙනවා මේ වි බුද්ධ භෝගයක් විදියට හඳුන්වන්නේ මෙන්න මේ කාරණා හින්දමයි ඊට පස්සේ වප් මඟුල කියන්නේ කුඹුරු වැපිරීමේ මංගල්‍යයට වප් කියන්නේ වැපිරීම ගොවියන් මේ කන්නෙන් ලබන අස්වැන්නෙන් කොටසක් ඊළඟ කන්නයට වගා කරන්න ඉතුරු කරනවා වෙන් කරනවා බීජ සඳහා වෙන් කරන ඒ කොටස බිත්තර වී කියලා තමයි කියන්නේ මේ හැම දෙයකම අස්වැන්න සරුසර වේවා කියලා මේ රචකයා ප්‍රාර්ථනා කරනවා අනික් කාරණේ තමයි ගොවියන් සාමාන්‍යයෙන් නිසි කන්නයට වගා කළාම බක්මහට කලින් අස්වැන්න නෙලනවා අටකොටු සරු වුණාම තමයි අවුරුදු හොඳින් කන්න ලැබෙන්නේ ඉතින් මේ ගීපද රචකයා අටකොටු පිරෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ මේ හැම කාරණයක්ම සාර්ථකව ඉෂ්ට කර ගැනීම සඳහායි ඉතින් ගොයම් ගස පිළිබඳව අපේ සිංහල ගීත සාහිත්‍යයට එකතුණු අති විශිෂ්ට ගීතයක් විදිහට මේ ගීතය හඳුන්වන්න පුළුවන් ළඟ නල සමග තුටින රණට දිලෙන දමක ලෙසින තුරුණු වියට උරුම කියන මල් පබා වී මල් පබා කෙන කාලයකට රන්නතුවක අමුණාගෙන ආ එකිනෙකගෙන කාලයකට රන්නතුවක අමුණාගෙන ආ එකිනෙකගෙන කාලයකට රන්නතුවක අමුණාගෙන මිහිකත හිස මත ඇති කෙස සුලං සැරින් පිරාගෙන සුලං සැරින් පිරාගෙන මල් පබා වී මල් පබා මාගුලට මාගුලට බෝක හැම අටු කොටු පිරියා ආ වසන්තයට ගී ගයන්න වසන්තයට ගී ගයන්න කොවුල් රැළට අඬ ගහන්න කොවුල් රැළට අඬ ගහන්න මල් පබා Papa Vimal Papa Vela langa nala samaga tutina ranata dilena damaka lesina turunu viyata uruma kiyana mal papa Vimal Papa Vimal Papa Vimal Papa
पवा।